මම ඉරංග ගුණසේකර අලුත් පියාපත් මෙහෙයුම් කමිටු සමාජිකයෙක්. අද අපි මේ නිහඬ විරෝධතාවය කරන්නේ ඔබ දන්නවා පාස්කු ප්‍රහාරය වෙලා හෙට වෙද්දී වසර 5ක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඔබ දන්නවා තාජුඩීන් ඝාතනය කළා වසර 17ක් වෙනවා. ලසන්තව ඝාතනය කළා වසර 15ක් වෙනවා. මහබැංකුව හොරකම් කළා වසර 9ක් වෙනවා. ඒ වගේම සීනිබදු වංචාව කළා වසර 4ක් වෙනවා. මම මේ වසරවල් ගාණින් කිව්වේ අපි දැන් මේ රටේ පුරවැසියන් විදිහට කල්පනා කරන්න ඕනකම තියෙනවා. අවුරුදු ගණනාවක් ඇතුලේ ලසන්ත ඝාතනය, පාස්කු ප්‍රහාරය, ඊළඟට තාජුඩීන් ඝාතනය, මහබැංකු හොරකම, සීනිබදු වංචාව, තව ගොඩාක් ඒවා කියන්න පුළුවන්කම තියෙනවා. ඒවා අපි හැමෝටම ඇවිල්ලා යුක්තිය ඉෂ්ට කරන්න, ඒ වින්දිතයන්ට සාධාරණ ඉෂ්ට කරන්න කියලා අපි හැමදාම හඬනා ගන්න වෙලා තියෙනවා. හැබැයි ඇයි ඒවා මේ වෙනතුරුත් වසර ගණන් වලින් මෙච්චර ගිහිල්ලත් ඇයි ඔවුන්ට යුක්ති ඉෂ්ට වෙලා නැත්තේ? ඇයි ඒ අපරාධ කරුවන්ට දඬුවම් ඉෂ්ට වෙලා නැත්තේ? අන්නේ රහස තමයි පාස්කු ප්‍රහාරයට වසර 5ක් ලං වෙදිත් අපේ ජනතාව, අපේ පුරවැසියන් දැන් හොයා ගන්න ඕනකම තියෙන්නේ. ඒක නිසා මේ මම කිව්වේ කීපයක් විතරයි. හැබැයි ඔබ දන්නවා මෙවැනි සිදුවීම් ලංකාවේ අපේ පොලිසිය, අපේ පරීක්ෂණ කණ්ඩායම් වලට ඒවා හොයා ගන්න බැරි වුණා නම් හොයා ගන්න බැරි වුණේ එකම හේතුව බවට පත් වෙන්නේ ඒවා දේශපාලනික සම්බන්ධයක් තියෙන නිසා. ඒක නිසා දැන් මේ මහජනතාව, අපේ රටේ පුරවැසියන් දැන් තේරුම් ගන්න ඕනකම තියෙනවා. කවදාවත් තවත් හොරෙක්ට දඬුවම් දෙන්නේ නැහැ. හොරෙක් තවත් හොරෙක්ට දඬුවම් දෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේ වසර ගණන් වලින් පස්සට යමින් තියෙන්නේ. මම එක උදාහරණයක් ඔබට කියන්නම්. මේ පාස්කු ප්‍රහාරය සිදුවේදී වසර 5ක් වෙනවා. ඒ පාස්කු ප්‍රහාරය සිදුවේදී කවුද රටේ ජනාධිපති? මෛත්‍රීපාල සිරිසේන. කවුද රටේ අගමැති? වර්තමාන අද ජනාධිපති බවට ඉන්න රනිල් වික්‍රමසිංහ. ඒ වගේම ඒ වෙලාවේ පොලිසිය භාර ඇමති කවුද? රංජිත් මද්දුම් බණ්ඩාර. ඔව්, අද කවුද? සමගි ජන බලවේගයේ මහලේකම්. ඒ වගේම සජිත් ප්‍රේමදාස, ඒ කැබිනට් එකේ කැබිනට් ඇමති. ඒ වගේම ඒක වෙනුවෙන් හඬ නගපු කෙනෙක් තමයි මනෝජ් නානායක්කාර කියන්නේ. ඒක වෙනුවෙන් හඬ නගපු කෙනෙක් තමයි හර්ෂ කියලා කියන්නේ. හැබැයි මොකද දැන් අවසානේ වෙලා තියෙන්නේ? දැන් අවසානේ වෙලා මේ පාස්කු ප්‍රහාරය සිදු වුණාට පස්සේ අපි දන්නවා ඒක විශේෂයෙන්ම දේශපාලනික කුමන්ත්‍රණයක්, විශේෂයෙන්ම යම් කණ්ඩායමක්, විශේෂයෙන්ම ගෝඨාභය බලය ගැනීම සඳහා වෙච්ච කුමන්ත්‍රණකාරී මැදිහත් වීමක්. හැබැයි ඒකෙන් පස්සේ මේ රටේ මහජනතාවට මේක තේරුම් ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂව එළෙව්වා. හැබැයි එළෙව්වට පස්සේ බලහත්කාරී ලෙස රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපති වෙලා තියෙනවා. ඒතකොට රනිල් මේ පාස්කු ප්‍රහාරය වෙද්දි මොකද්ද කිව්වේ? මාර වැඩේ, මෛත්‍රීපාල තමයි මේව ඔක්කොම කරේ, ඒක නිසා මට බලයක් තිබුණේ නැහැ කියලා. හැබැයි දැන් රනිල් රටේ ජනාධිපති, වසර 2ක් බවට පත් වෙලා තියෙනවා. කෝ යුක්තිය? කෝ අපරාධකරුවන්ට දඬුවම් සිදු වෙන ඒවා? ඒ වගේම ඒ පාස්කු ප්‍රහාරය සිදු වෙච්ච වෙලාවේ පාර්ලිමේන්තුව ඇතුළෙත්, ඊට පස්සේ එළියෙත් බෙරියන් දුන්න මනුෂලා, හර්ෂලා, අද මේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව රකිමින් කටයුතු කරනවා. කෝ ඒගොල්ලන්ට යුක්තිය? කෝ ඒ අපරාධකරුවන්ට දඬුවම් දීලා? ඒවා මොකක්වත් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම ඔබ දන්නවා දැන් අද මේ මොහොත වෙද්දී දැන් මොකද්ද තියෙන සාකච්ඡා? දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා දැන් අවුලක් නැහැ, එයා බලයට ආපු ගමන් දැන් මේව ඔක්කොම ටික යුක්ති ඉෂ්ට කරනවා, අපරාධ කරුවන්ට දඬුවම් දෙනවා කියලා. අපි අහනවා එයා ඉන්න කැබිනට් එකේ, එයා කැබිනට් ඇමතිවරයා විදිහ තමයි මේක වුණේ. හැබැයි එයා දැන් අද ඉන්න සමගි ජන බලවේගයේ මහලේකම්, ඒ වෙලාවේ පොලිසිය භාර ඇමති. ඒක නිසා දැන් ජනතාව තේරුම් ගන්න ඕනකම තියෙනවා මෙන්න මේ කල්ලි කණ්ඩායම් තව එහෙට මෙහෙට මාරු වෙලා තව තම තමන්ගේ කැමති ගෲප් හදාගෙන ඒව ඇතුලේ දැන් මට આવොත්, අරයට આવොත්, මෙයාට આવොත් කිසි ලෙසක යුක්ති ඉෂ්ට වෙන්නේ නැහැ. අපරාධකරුවන්ට අනිවාර්යෙන් දඬුවම් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මහජනතාව නිසා අපි පෙළ ගැහෙන්න ඕනකම තියෙනවා. ඒක නිසා තවත් හොරු කණ්ඩායමකට තවත් හොරෙක් අල්ලන්න බාර නොදී මහජනතාව පෙළ ගැහිලා මහජනතාව මතින් මේක විසඳන්න ඕනකම තියෙනවා. ඒක නිසා මහජන බලයකින් නැත්නම් මහජන ආණ්ඩුවකින් විතරමයි අනිවාර්යෙන්ම මම මේ කියපු පාස්කු ප්‍රහාර විතරක් නෙමෙයි මේ අවුරුදු ගණනාවක් ඇතුලේ රතු කාපට් ඇතුලේ විවිධ දේශපාලන බල ඇතුලේ හංගලා තියෙන ඒ අපරාධ කරුවනුත්, ඒ වගේම ඒ අදාළ කරන දේශපාලන ඝාතන තිලිතරව් කළා යුක්ති ඉෂ්ට කරන්න පුළුවන් එන්නේ වින්දිතයන්ට සාධාරණ ඉෂ්ට කරන්න පුළුවන් අනිවාර්යම ජනතාවාදී පාලනයක් එක්ක පමණයි. ඒක නිසා අපි ජනතාවට කියනවා දැන් ඔබ මහජනතාව පුරවැසියන් බවට පරිවර්තනය වෙමින් තියෙනවා. ඒක නිසා මේ පාවිච්චි කරමින් වහාම මේ වින්දිතයන්ටත්, ඒ වගේම මේ අපරාධ කරුවන්ටත්
මහජන පාලනයක් ඇතුලේ දඬුවම් දීම සඳහා වෙච්ච ඒ දේශපාලනික පෙළගැස්ම කරමු කියන ආරාධනාව තමයි අපි අලුත් ව්‍යාපාරයක විදිහට කරන්නේ. දෙරේ කියනවා දේශපාලන අවශ්‍යතාවයක් මත මේ ප්‍රහාරය සිද්ධ වුණා කියලා. ඒක බොහෝ දුරට පැහැදිලි කරලා තියෙනවා. සමාජයේ මේක සමාජගත වෙලා තියෙනවා. මේක දේශපාලන අවශ්‍යතාවයක් මත කියන එක. ඒ නිසා දැන් එදා කතා කරපු නැති කට්ටිය අද ගොඩක් දිනක් කතා කරන්නේ ඒකත් දේශපාලන අවශ්‍යතාවයක් කියලා කියනවා. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණට දැන් චෝදනා තියෙනවා. අවුරුදු පහක් නිහඬව ඉඳලා දැන් යනවා කාදිනල් තුමා හම්බෙන්න. දැන් ගිහිල්ලා මේකට ජනතාවට සහනයක් දෙන්න කතා කරනවා. ඒත් දේශපාලන අවශ්‍යතාවයක් නෙමෙයිද ඒතකොට ඉන්නේ? නෑ, අපි හිතන්නේ මේ අපේ ලංකාවෙන සියලු දේවල් දේශපාලනික අවශ්‍යතාවයන් මත දේශපාලනික සිදුවීම් තමයි. ඔබ මතු කරපු ප්‍රශ්නට අදාළව මේ සිදුවීම වුණාට පස්සෙත් විශේෂයෙන්ම ජාතික ජනබලවේග විදිහටත් ඒ වගේම අලුත් ව්‍යාපාරයක විදිහටත් විවිධ සංවිධාන ඇතුළේ විශේෂයෙන්ම වින්දිතයන්ට සාධාරණීෂ්ඨ කරන්නත් නීතිය මාර්ගෙනුත් ඒ වගේම අදාළ කරන චෝදනා ගොනු කිරීමටත් අදාළ කරන මැදිහත්වීම අඛණ්ඩව කරමින් ඇවිල්ලා තියෙනවා. මේක මොකක් හරි දේශපාලන කටයුත්තක් එක්ක නෙමෙයි, අපි එතනට මේක ගේන්න සූදානම් නෑ. මොකද අපි මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙද්දී විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරය ඇතුලේ ඍජුව ඒකේ විශේෂම කිතුණු දහම අදහන පිරිසකට මේක ඇතුලේ භෞතික ප්‍රහාර වුණා. හැබැයි ඒකේ මානසික ප්‍රහාරය කාටද උනේ? මේ රටේ මුස්ලිම් ජනතාවට. ඒ නිසා අපි මේ දෙක වෙනුවෙන් පෙනී හිටියා. ඔබ දන්නවා අපේ රටේ වෙන විවිධ ජාතිවාදී ප්‍රශ්න ඇතුළේදී අපි නිවැරදි මහජනතාව ශ්‍රී ලාංකේය වෙනුවෙන් පෙනී හිටපු ව්‍යාපාරයක් සංවිධාන. ඉතින් ඒක නිසා ඒ වෙනුවෙන් තමයි අපි කරපෙන් දන්නේ. හැබැයි තම තමන්ගේ පටු දේශපාලන අවශ්‍යතාවයන් වෙනුවෙන් මේ රටේ ඉන්න ක්‍රිස්තියානි ජනතාව, මුස්ලිම් ජනතාව, සිංහල ජනතාව අවුරුදු 75ක් ඇතුළේ ඝාතනය කරා. එය අවසන් කිරීමේ තිත තියන්න තමයි අපි මහජනතාවට පුරවැසියන් ලෙස පෙරට එන්න කියලා අපි ආරාධනා කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණට ඒ කාලේ චෝදනාවක් තිබෙනේද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු සමාජිකයන් අතර යම් කිසි පුද්ගලෙක් හිටියයි කියන්නේ? ඔව්, ඒක පිළිබඳව මම හිතන්නේ අපි අවස්ථාව ගන්නවකද අපි උත්තර දීලා තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම ඔය ඉබ්‍රාහිම් කියන පුද්ගලයා පිළිබඳ තමයි ඔය සාකච්ඡා වෙන්නේ. ඒක නිසා දැන් ඔබ කල්පනා කරලා බලන්න මෙච්චර මේ ප්‍රශ්නයක් වෙලා දැන් අවුරුදු 5ක් වෙලා තියෙනවා. බැරි වෙලාවත් ඉබ්‍රාහිම් සහ ජනතා විමුක්ති පෙරමුණ නැත්නම් ජාතික ජනබලවේගයේ ක්‍රියාවලිය අතර යම් සම්බන්ධයක් තිබුණා නම් අද අපිට ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි එදත් එදා පැහැදිලිව කිව්වා ඉබ්‍රාහිම් කියන පුද්ගලයා ඔව් අපේ ජාතික ලැයිස්තුවේ තරඟ වැදුනා. ඔව් ඒක ඇත්ත. ඒ වගේම ඒ මොහොත ඇතුළේදී ඔව් මහින්ද රාජපක්ෂගේ විශේෂයෙන්ම අපේ රටේ කීර්තිමත් ව්‍යාපාරිකයෙක් ලෙස ඔහු සම්මාන ලැබීම් තිබුණා. නිසා අපි මේ මොහොතේදී ජාතික ලැයිස්තුවට විවිධ කීර්තිමත් පුද්ගලයන් අපි ඇතුළත් කරමින් තිබුණා. ඒක ඇතුලේ ඔහු ඇතුළත් කරපු පුද්ගලයෙක්. ඒක නිසා එතනින් එහාට අපේ ගනුදෙනුවක් නැහැ. ඔබ හිතනවද මේ ආණ්ඩු බැරි වෙලාවත් මේක ඇතුලේ ඔබ ඔය කියන ප්‍රශ්නයක් අපි අතට තිබුණා නම් අද අපිට ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිව කියලා තියෙනවා අපි කිසිදු වැරදිකාරයෙක් අපරාධකාරයෙක් කිසි ලෙසකින්වත් අපි ආරක්ෂා කරන්නේ නැති ව්‍යාපාරයක් කියලා අපි භාවිතාවිතල පෙන්ලා දීලා තියෙනවා. ඒ කියන්නේ අලුත් ව්‍යාපාර මේ සියලු දෙනාට රැකවරණය දෙන්නද ආරම්භ වෙලා තියෙන්නේ? තේරුන්නේ නැහැ. අලුත් ව්‍යාපාර සංවිධානයේ ආරම්භ වෙලා තියෙන මේ සියලු දෙනා වෙනුවෙන්ද? ඕනේ, අලුත් ව්‍යාපාර එක කියලා කියන්නේ දැන් අවුරුදු ගණනාවකට අවුරුදු 6කට 7කට ඉස්සෙල්ලා ආරම්භ වෙච්ච ව්‍යාපාරයක්. ඒක එක සමාජිකයෙක් විතරයි මම. මේක ඇතුලේ විශේෂයෙන්ම අපේ රටේ තරුණයන්ට යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙළගැහිම වෙනුවෙන් අරමුණු කරගත් එකක්. එතකොට අපි තරුණ ව්‍යාපාරයක් ලෙස අපි දකිනවා විශේෂයෙන්ම මේ අපේ රටේ අපරාධ රැල්ලත් ඝාතන රැල්ලත් මේ දේශපාලන සංස්කෘතිය අවසන් කරන්න ඕනේ කියලා. ඒක වෙනුවෙන් හඳ නගන ව්‍යාපාරයක් තමයි අලුත් ව්‍යාපාරත් එක. ඒක එක සමාජිකයෙක් විතරයි මම. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔබතුමාගෙන් යමක් දැනගන්න ඕනේ. දැන් එතුමා ගිහිල්ලා CID එකට යම් කිසි ප්‍රකාශයක් කරානේ. දැන් මේක යට ගහන්න පුළුවන්ද මේ කරුණු ඉදිරියේදී යට ගැහිද? ඇත්තටම අපිට මෛත්‍රීපාල පිළිබඳ පට්ට පිළිකුලක් තියෙන්නේ. ඒ කියන්නේ අපේ රටේ මෙච්චර ඝාතනය වෙලා මෙච්චර වේදනාවටපත් වෙලා මේ රටේ ජනතාව මෙච්චර අපහසුතරපත් වෙලත් ඒගොල්ල අපේ රටේ ජනතාවත් එක්ක විහිළුතාවලු කරනවා. ඔබ කල්පනා කරලා බලන්න ඔහු මේකේ අපරාධකරුවෙක් ලෙස අධිකරණ ඇතුලේ පෙන්නුම් කළා දිනවා. ඊට පස්සේ හීනෙන් බය වෙලා වගේ වෙලා අවුරුදු 5කට ලං වෙද්දී එයා කියනවා මම මේකේ ඝාතකය දන්නවා කියලා. ඊට පස්සේ එයා කියනවා ඒක ශ්‍රේෂ්ඨාධිකරණය කියලා කියන්න කැමතියි කියලා. හැබැයි අපරාධ කොට්ටාසෙට ගිහිල්ලා කිව්වට පස්සේ අධිකරණයට එයාගේ ලෝයර් කෙනෙක් දාලා කියනවා නෑ නෑ මම දැන් ඒක කියන්න ලෑස්ති නෑ කියලා. මොන විහිළුද? ඉතින් ඒක නිසා මම කියන්නේ මේ රටේ නායකයන්ගෙන් මේ රටේ මේ තියෙන තත්ත්වෙන් අපි යුක්තිය ඉල්ලන එක කිසි වැඩක් නෑ. يعني ඉබ්බගෙන් පිහාටු ඉල්ලනවා ඊට වැඩිය හොඳයි. අපිට ඊට වඩා හම්බ වෙන එක නිසා ඒක නෙමේ දැන් වියුත්තේ මහජනතාව පෙළ ගැස්සලා මේ දේශපාලන සංස්කෘතියත් අතුගාලා දැමීමෙන් පමණයි අපි හිතන්නේ යුක්තිෂ්ඨ කරන්න පුළුවන්කම තියෙන්නේ. එක සිරිල් ගාමිණී පියතුමා ඊයේ CID එකට කැඳවලා තිබුණා. උන්වහන්සේ එනකොට ප්‍රකාශයක් කරා CID එකට ලොකු වමනාවක් තියෙනවා මේක කරන්න. නමුත් යම්කිසි බලවේගයක් ඉන්නවා මේක යට ගහන්න එතුමාලටත් කරන්න දෙන්නේ නැහැ කියලා. දැන් මේ CID පරීක්ෂණ යටයිද මේ කියන විදිහට? ඒ කියන්නේ ප්‍රසිද්ධ නීතිඥවරයෙක් දාර්ශනිකයෙක් අදහසක් කියලා තියෙනවා. රට ඒ කියන්නේ මේ අධිකරණය
ඒක යම් නීතියක් ක්‍රියාත්මක වෙද්දී සමහර අපරාධ සුළුමුළු හොයාගන්න බැරි වෙන්නේ හේතු දෙකක් ඇතුලේ කියලා. එක හේතුවක් තමයි ඒ අපරාධය ඇත්තටම සිදු වෙලා නැත්තම්. නැත්තම් ඒකට දේශපාලන සම්බන්ධයක් නැත්තම් ආණ්ඩුව සම්බන්ධයක් තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි දන්නවා මේක ඇතුලේ නිලධාරීන්, ඒ වගේම පොලිසිය, අපරාධ කොට්ටාෂේ මේක හෙලිදරව් කරන්න ඒ තාක්ෂණයේ අදාළ කරන සියලු නිලධාරීන් ඉන්නවා. හැබැයි මේක හෙලිදරව් නොවෙන්නේ මේක ගමන් කරමින් තියෙන්නේ, මේකේ පරීක්ෂකයාගේ ගමන් මඟ තියෙන්නේ ඒ මන්දිර දිසාවට, පාලකයන්ගේ දිසාවට. ඒක නිසා තමයි අපේ රටේ මම කිව්ව හැම ගාණක්ම අවුරුදු ගාණක් අපිට අවුරුදු වලින් සමරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒකේ අපරාධකරුව හොයාගෙන යද්දී යන්නේ මන්දිරයක් ඇතුළට, යන්නේ දේශපාලකයා ගියක් ගාට. ඒක නිසා තමයි එතනින් එහාට යන්නේ. ඒක නිසා තමයි ඔබ අපි කරන මොනවා හරි අපරාධයක් ඉතාමත් ඉක්මනින් හෙලිදරව් කරන්නත්, අපේ රටේ දේශපාලකයන් කරන මේ අපරාධ අවුරුදු ගණන් එලිදරව් නොවි තින්නත් එකම රහස ඒක තමයි. නැවත නැවත කියන්නේ මේක ජනතාවාදී පාලනයකින් ඇරෙන්න මේ කිසිසේත් යුක්තිෂ්ඨ කරන්න හම්බෙන්නේ නැහැ.